මංගල සමරවීර ඇමතුමා ආර්ථිකය කඩාවෙති ඇති බවටත් ණයගැවීමේ නොහැකිතාවය තියෙන බවටත් කරන ප්‍රචාර බොරුව කියන එක ඇමති මණ්ඩලයේ රැස්වීම අවසානයේදී මහවැංකු අධිපතිතුමා මහ භාණ්ඩාගාර ලේකම්තුමා ඇතුළු ආපු නිලධාර පිරිසේ සංඛ්‍යාලේඛන සහිතව පෙන්වලා දුන්නා. මේ පාර්ලිමේන්තුවේ ණය ගෙවා ගැනීමට බැරි ප්‍රශ්නයක් හිටිනවායි ලබන අවුරුද්දේ ණය ගෙවා ගන්න බැරි වෙනකොට පාර්ලිමේන්තුව තිබුණත් නැතත් ආණ්ඩුවට ණය ගෙවන්න පුළුවන් කියන එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තියේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා. ලබාගත් ණය ආපසු ගෙවන්න පාර්ලිමේන්තුවේ අනුමැතියක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා, නැති ආර්ථික අර්බුදයක් මවපාමින් මේ රට අඳුරෙන් අඳුරට ඇදගෙන යන්න එපා කියලා අපි මංගල සමරවීර ඇමතුමාට දැනුම් දෙනවා. රවි මංගල යුගල මේ රට ඇදලා දාපු ආර්ථික ප්‍රපාතයෙන් අපි ගොඩ ගනිමින් සිටිද්දී ඒකට අකුල් හෙලීමට තරම් මෞබිමට වෛර කරන්න එපා කියලා අපි එතුමන්ලගේ ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පරාජයට පත්වෙච්ච විරුද්ධ පක්ෂ කල්ලි කණ්ඩායම උත්සාහ කරනවා මේ රටේ ආර්ථිකය දුර්වල කිරීම සඳහා, ඔවුන් විසින් වටන ලද ආර්ථිකය තවදුරටත් ව්‍යවුල් සහගත තත්වයකට පත් කිරීම සඳහා බොළඳ උත්සාහයක නිරත වෙනවා. ඒ උත්සාහය සාර්ථකව පරාජයට පත් කරන්න අපි කටයුතු කරනවා. දැන් අද ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මොනවාගේ ස්ථාවරයකද ඉන්නේ මේ ආණ්ඩුව, ඔබතුමාගේ ආණ්ඩුව ගැන? අපි බහුතරයක් නැති ප්‍රශ්නයක් නෙමෙයි අපිට තියෙන්නේ. මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව ක්‍රියා කරන්න කියලා කතානායකතුමා. ඒ නීති අනුව ක්‍රියා කළ කතානායකබ්‍රා කොයි හරි වෙලාවක පෙන්නනවා නම් අපිට බහුතරේ නැහැ කියලා ඒක අපි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරා 54 දෙවිපුත් එක්ක. නුත් ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලේ නැහැ කියලා අපි කවුරක් කෑ ගහන්න ගියේ නැහැ. ස්ටෑන්ඩින් කොමිටි පත් කරනකොට සමාජික ගැන අපි තර්ක කරන්න ගියේ නැහැනේ. සභානායක පත් කරනකොට සංවිධායක පත් කරනකොට අපි කතා කරේ නැහැනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒව අමතක වෙලානේ. හිටපු අගමැතිතුමා තාම අග්‍රාමාත්‍ය ධූරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් කොහොමද දැන් ඔබතුමාලා පියවර ගන්නෙ? නෑ, ඉතින් ඔය ආසාව යනකම් ඔහෙ ඉන්න දෙනවා. ඔය හිටපු අය කවදරේ එපා වෙලා යයිනේ. අපිට ප්‍රශ්නයක් නෑ. ඔබතුමාලා නීති විරෝධීව කැබිනට් ටුවරස් දෙනවා කියලා මංගල ඇමතුමා කියනවා. ඒ කාරියට හොරෙක් නඩුකාරයා නීති විරෝධී කියනවා වගේ. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.